ಜನಾಧಿಪತಿ ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಗ ಮಹತಾ ಅದಪೆರರುವೆ ಅಂಬಾರ ದಿಶ್ರಕ್ಕೆ ಆರುಗಂಬೆ ಸಹ ಪೀನಟ್ ಫಾರ್ಮ್ ವೆರ್ಲತೀರೆ ಡಿರೆಕ್ಷನ್ ಚಾರಿಕಾವಗಟ ಎಕ್ವುನ ಎಮ ಸಂಚಾರಕ ಪ್ರದೇಶವಲ ಪವತಿನ ಅಡುಪಾಡು ಸೋಯಬಲು ಜನಾಧಿಪತಿವರ್ಯ ಎಹಿ ಪೆಮಿನಿ ಸಿಟಿ ಸಂಚಾರಕಿನ್ ಸಮಗ ಸುಹದ ಕಥಾಬಹಕಟ ಎಕ್ವುನ ಅನತರೂ ಪೆವತಿ ಸಾಕಚ್ಚಾವೇದಿ ಸಂಚಾರಕ ಶ್ರೇಷ್ಠರೇ ಪವತಿನ ಗೆಟಲು ಪಿಲಿಬದವ ದೀರ್ಘವಶೇನ್ ವಿಮಸಾ ಬೆಲುವಾ මම මේ ප්‍රදේශයට පැමිණියේ අපේ රටේ අනාගත සංවර්ධන වැඩසටහනේ කොටසක් හැටියට. අපේ ආර්ථිකය ගිය අවුරුද්දේ කඩා වැටුණා. අපි ණය වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ බංකොලොත්භාවයෙන් පිට වුණාට අපිට ණය ගෙවන්න සිදු වෙනවා. ඒ වගේම අනාගතයේ අපේ ඌමනාකම් වලටත් විදේශ විනිමය ඌමනයි. ඒ නිසා වෙළඳ ශේෂය අපේ වාසියට නොතිබ්බොත් තවත් ණය වැඩි වෙලාම තව අවුරුදු 10කින් අපි ආපහු මේ තත්ත්වෙටම එන්නේ. ඒක නවත්තන්නයි මේ එක්කම අපි අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යන්නේ. පළවෙනි අවුරුදු 5, දෙවෙනි අවුරුදු 5 කියලා එහෙම සැලසුම් පහක් ගෙනියන්න ඕනේ. ඒත් අපේ ප්‍රධානමක තියෙන විශේෂයෙන්ම එන දශකය තුලදී ලංකාවට එන සංචාරක ප්‍රමාණය ලක්ෂ 25 ඉඳන් ලක්ෂ 50ක් කෝටියක් අතර සංඛ්‍යාවකට වැඩි කරගන්න. ඒ අනුව අපි සාකච්ඡා කරාම මේ ප්‍රදේශයට අඩු වශයෙන් වර්ෂයකට සංචාරකයන් ලක්ෂ 10ක් 20ක් අතර එන්ට තියෙනවා. දවසකට ඩොලර් 300ක්වත් අපි ලබා ගන්න තියෙනවා නැත්තම් 500ක්. ඉතින් ඒ අනුව තමයි මෙතන මේ විශාල සැලැස්ම මුළු නැගෙනහිර පළාතටම කරන්නේ. ඒකෙන් කොටසක් තමයි අම්පාරේ. අද තියෙන්නේ වෙනම සංචාරක ව්‍යාපාරයක්. කොටසක් මෙහාට එනවා සර්ෆින් කරනවා කොටසක් මෙහාට යනවා. දැන් ඒ වෙනුවට අපි කොහොමද මේක විශාල ප්‍රදේශයක් බවට සංචාරක ව්‍යාපාරයක් හැටියට පත් කරන්නේ? ඒකට කරන්න ඕනේ වැඩසටහන්. ඒකම මේ ගම්මාන නගරත් දියුණු කරන්න ඕනේ. සංචාරක ව්‍යාපාරයේ ජීවන සාරයයි එන ගමේ එකයි හැප්පීමක් නැතුව අපි ගෙනියන්න තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ ඊළඟ මාස දෙකේ අපේ බංකලොත්භාවය අහෝසි කරයන් පස්සේ ශීඝ්‍ර සංවර්ධනයකට යන්න.